අපි විශේෂයෙන්ම ඔබේ ප්‍රශ්නය ඔබේ ප්‍රශ්නයක් විදිර නෙවෙයි සැලකී. මෙය අපේ ප්‍රශ්නයක් විදියට අපි සැලකිය. අපි වර්තමාන රජයේ බලයට පත්ව වුණනාට පසුව. අපේ නිදහ අධ්‍යාපනය ලබන රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීටවල දරුවෝ මහපාරට බස්සලක් ඒ දරුවන් පිටිපස්සෙෙන් දම් මෙහෙවපුූ දේශපාන හස්තයන් රටට පෙන්න්න. බලාපොත් වුණනේ මේ ප්‍රශ්නය නිර්මාණය කෙරුවේ අමාරු කෙරුවේ අසේරු කෙරුවේ ර්තමාන් රජයයි කියලා. සයිට මායතනය වහළදානුුවනම්? දරුවම පිබඳව සි සැල්ලකිල්ලක් නැතිව ෙදරවන වන දෙදස් පහලවේ විශ්විදාල ශිෂ්‍යයෝ කොළමට ඇවිල්ලා පලවෙනි පෙලපාලි යනකොට මට තීරණයක් ගන්න දෙකුණා. සයිටම් අයතනය වහනවා ඒම නංවයි පෙලපාලි නත්තම කියල මේ ප්‍රශ්නය විෂදන්න වැඩිම සාකච්ඡා වාරගානක් ඇැඳවූ පුද්ලය ම මම් බෝහම පැහැදිලවගේනවා කිසිම ඇමතිවරයෙක් නෙවේ රාජ්‍යනායකයෙක් මේ රටේ මේවාගේ. අර්ුදයක් තියන ප්‍රශ්නයක් විෂදන්න, මේ තරන් සාකච්ඡාගානක මූලාසනය අරගෙන නැහැ කියල මංහොදරම දන්න. නිදහ සධ්‍යාපනය ශක්තිමත් කරන වගේම මේ රාජ්‍ය නෝන අධ්‍යාපනයතන ශක්තිමත් කිරීම රජය විදේ ප්‍රතිපත්තියක් විදියටට පිළි අරගෙන තිබෙන පිගන්න. අපි පුතලාලා ආරක්ෂක විශිද්‍යාලේ ඔබට තිබෙන ඉඩකඩ පහසුකං ඒවා පිළිබඳවශ්‍ය විධමත් පීවර. අරගෙන ඒතිබෙන ප්‍රශ්න විෂදාගෙන ඔබ සැබෑලෙසම මේ රටේ ජාතිී වගේම ජාතතියන්තරේ පින්වන්ත වූත් භාග්‍යවන්ත වූත් දරුවම් බවට පත්කරීමට අයි අපි බලාපොරොත්තු වෙන්නේ